අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. විස්සයි දහනමය කාලාත්‍රයේ කතාබහා. මේ අවසාන විග්‍රහය නැත්තම් මොකක්ද දැන් හෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉරගෙන අපි වැඩි තැකීමක් කරන්නේ ඉරෝහෙ තියෙනවා, අපි මෙහෙ ඉන්නවා. ඒ නිසා මේ උදෑ දෙවමුල මතයක් කියන්නේ යෝජනා කරන්නේ එහෙම කරන්න එපා. ඉරගෙන හිතන්න. අපි නොදැනුවත්වම අපේ ජීවිතවලට බද්ධයි. අපේ ජීවිතවලට ජීර්ණය වෙලා තියෙනවා මේ ඉර. ෆ්‍රෙඩි මානවඩු මහත්මයා, ඔබ අපට කියලා දෙන්න අවසාන වශයෙන්, දැන් මේ අපි නක්ෂාස්ත්‍රය ගැන කතා කරා, සාම්ප්‍රදායික දැනුම පිළිබඳව කතා කරා, ලෝකේ නව ප්‍රවණතා පිළිබඳව කතා කරා, ඒ දේශගුණික යුගවල නැත්නම් දේශගුණික කලාපවල ඉන්න මිනිස්සු හැසිරෙන විධික්‍රම ගැන කල්පනා කරා, කතා කරා, ලෝකේ කලාප තුනකට බෙදිලා තියෙනවා කියලා කතා කරා. ඔය සියලු දේවල් හමුවේ ඊළඟට මේ ලෝකේ ඉදිරියට යද්දි අපි ඉර පිළිබඳව කොයි වගේ තක්සේරුවක සිටිය යුතුද සහ අප කළ යුතු නොකළ යුතු දෑ මොනවද කියලා ඔබතුමා අපට පහදලා දුන්නොත් හොඳයි. හොඳයි රජක මහත්තයා, මගේ අදහස් තමයි උදේ මහත්තයාගේ කාරණෙත් එක්ක සාකච්ඡා කළොත් ගම්මට්ටමේ මං හිතන ගෙවල් තියෙනවනේ. ගෙවල් වල අඩුම තරමේ වැසිකිළියවත් උඩට කොන්ක්‍රීට් නොදා සූර්යාලෝකේ ගන්න හදා ගන්න පුළුවන් නම් මිනිසුන්ට හොඳයි මීට වඩා. දැන් ඒ සඳහා තියෙනවා සීට්. දැන් අපි සීට් එකක් දැම්මොත් වැසිකිළියටත් දාන්නේ අර දුඹුරු පාට සීට් එකක්. යට කළුවර, ඊට පස්සේ ලයිට් එකක් දාගන්න. මේ නිකන් තියෙන සූර්යාලෝකේ පාවිච්චි කරන්න පුළුවන් අර එහෙම සීට් වර්ග තියෙනවා. අඩුම ගානේ දෙපැත්තට සීට් දෙකක් දාලා කළු පාට මැදින්වත් දාගන්න පුළුවන් නම් සුදු පාට සීට් එකක්. ආලෝකේ තියෙනවා. කොච්චර වෙලා වැඩ කරන්න පුළුවන්ද? ඒ අවශ්‍ය කාරණා ටික කරගන්න පුළුවන්. මොකටද ලයිට් එක පාවිච්චි කරන්නේ? ඔය එකක්. දැන් මේ අපේ දරුවෝ ගීත ගායනා කළානේ. මේවා උදේට කොච්චර වටිනවද? උදේ හිරපායා එනකොට අපිට මේ ටික අහන්න දෙනවා කොච්චර වටිනවද? මම මේක ඉල්ලීමක් කරන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශ සහ ප්‍රවාහන අධිකාරියන්. මේ මිනිස්සු දෙගොල්ලම උදේ පාන්දර අර දාන සින්දු බැලුවොත් විෂුවල් එක්ක දාන එක්ක අර නටවණේමයි, එහෙම නැත්තම් පුදුම අඳෝන දාන. මේ ළමයි ඉස්කෝලට එන්නේ සූර්යා ලෝකේ මොනවා වුණත් මට කියන්න තියෙන අර මහාචාර්ය කාලුපොන්සේක ලස්සන කතාවක් කිව්වා. ඔහු කියනවා මේ යන සින්දු දියා බැලුවම මම ඒ කාලේ හිටියන මීට වඩා ස්ත්‍රී දූෂණ කරනවා කියලා. එතකොට මේ ළමයිට ආලෝකයක් නෑ, අර හොඳ ගීතත් නෑ. අපි ඇත්තටම ඉස්කෝලේ ගියේ ওই ගීත ටික අහලා සූර්යාලෝකය අපිට හොඳට දැනුණා, අපි වින්දා, ඒකම තමයි ගියේ. තවත් රජක ගොඩක් ඒවා කියන්න තියෙනවා. අවසාන වටේ හින්දා මට කියන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම අපි සූර්යා ගැන හිතන්න පටන් ගන්න වෙනවා ආයිත් පාරක්. ඔබතුමාර කිව්වා වගේ එකක් තමයි අපි පුනර්ජනනීය ශක්තිය ගැන වර්තමානයේ කතා කරමු. ඒතකොට පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනකොට සූර්යාගෙන් ප්‍රයෝජන ගන්න තැනට අපි එන්නම ඕනේ. උදාහරණයක් හැටියට ඔබ දන්නවා අර ත්‍රිකුණාමලයේද මට මතක නැහැ කොහෙද හදලා තියෙන්නේ ගල්ලංගුරු වලින් බලාගාරය, නොරොච්චෝලේ බලාගාරය බැලුවොත් තියෙනවා. මේ පහුගිය දවසක මම දකින්න ගස් හිට ඕනෝ ගිහිල්ලා. හැබැයි ගල්ලංගුරු විනාශ වෙනවා. නැති වෙලා යනවා. අපි හදන්න ඕන හරින සූර්යාලෝකයෙන් ප්‍රයෝජන ගන්න බලාගාරයක්. මේ ගල්ලංගුරු බලාගාරය නෙමෙයි හදන්න ඕන. එතෙන් එන්න ඕන. පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරගන්න. ඊට අමතරව තව ඒවා තියෙනවා. මම මේ සූර්යා ගැන කතා කරන හින්දා මේ විග්‍රහ කළේ. ඊළඟට තමයි ලෝක ජනගහනය. ලෝක ජනගහනය බිලියන 7.74ක් වෙනවා. මේකෙන් 15%ක් ජනගහනය තාමත් ඉන්නේ සංවර්ධන වෙමින් පවතින රටවල ප්‍රදේශවල. දැන් මේ මිනිස්සුන්ට ඇත්තටම සූර්යාගෙන් ප්‍රයෝජන ගන්න තව අපි අවශ්‍ය වැඩපිළිවෙල හදලා දෙන්න ඕන. දැනුත් මං හිතන්නේ යම් ප්‍රමාණයකට ලංකාවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඔය සූර්ය කෝෂ ජනගහනවා, ඊට පස්සේ ඒ හරහා විදුලි බල ලබා දෙනවා. ඒවා හොඳ වැඩ. හැබැයි ඒවත් එක්කම ඒ මිනිසුන්ට දෙන්න ඕනේ සූර්යාලෝකය ඒ බලය ගන්න අඩු මිලට, ඒවා මිලදී ගැනීම අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම ඒ මිනිසුන් ණය දෙන්න ඕනේ, ඒවට ණය දෙන්න ඕන. එහෙම නැත්නම් මේ කරන්ට් එක ගන්න නෙමෙයි ණය දෙන්න ඕනේ. අර සූර්යා ලෝකෙන් ප්‍රයෝජන ගන්න. අර ඉස්සලා කිව්වාගේ අපි සූර්යාගෙන් ප්‍රයෝජන ගත්තොත් එහෙම ඔය මැද පෙරදිග රටවල් වල වහන්න වෙනවා.
මොනවද විකුණන්නේ තියෙන්නේ? අපේ වතුර ඒ මිනිසුන්ට ගන්න ඒ මිනිසු ක්‍රම හදාගන්න. ඒතර අපි අපිට මේ වතුර තියාගෙන අපිට පුළුවන් වෙනවා සූර්යාගෙන ප්‍රයෝජන ගන්න. මේ මිනිසුන්ට බැරි වෙනවා දැන් ඕස්ට්‍රේලියාව එහෙම කරනවා. ජපානය එහෙම කරනවා සූර්යා ලෝකයෙන් දුවන වාහන හදලා තියෙනවා. ඊළඟට මම දැක්ක මෑත කාලේ විශාලම ගුවන් යානේ හදන ඒගොල්ලෝ මේ පෙන්නනවා මේ මේ යන්න පුළුවන් සූර්යා ලෝකයෙන් කියලා. ඒවා හයි කරලා කොහ අපේ වැඩපිළිවෙලක් නැහැ. ඒ ගැන හිතන්නෙත් නැහැ. හැම වෙලෙම බටහිරෙන් එන එහෙම නැත්තම් මැද පෙරදිගේ කියන තෙල් ටිකයි ඒවට තියෙන කොමිෂන් එකයි ගැන හිතනවා මිස මේ ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒක අපි ඒ ගැන හිතන්න පටන් ගන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් මේ මේ අපි හදන්න වෙනවා මේ පරිසර දූෂණය වෙන ආකාරය ගැන හිතලා. මේ පරිසර දූෂණය වළක්වා ගන්න එකක් තමයි සූර්යාලෝකය පාවිච්චි කරන විදිය තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම සමහරක් වෙලාවට අපි පාවිච්චි කරන පොලිතීන්. පොලිතීන් කියන්නේ සූර්යා එක අපි ගත්තොත් ප්‍රතිචක්‍රීය කරන වෙලාව මේ මේකත් එක්කම ආයෙත් පාරක් අවශ්‍ය ඕනේ නැති මදුරුව ටික හදලා මේනික ඔක්කොම කරනවා. දැන් අපිට බැරිද වෙන විකල්පයකට එන්න කියලා කාර්යය බලන්න යනවා. තව උදාහරණයක් ගත්තොත් රසායනික සීමා. දැන් උදේ මහත්තයත් කිව්වා. දැන් අපි මොකද වෙන්නේ? රසායනික ගහනවා නුවර එළිය ගහනවා. නුවර එළිය ගහපු රසායනික මොකද වෙන්නේ? ගංගා ටිකට එකතු වෙනවා. ගිහිල්ලා හොදකට ගිහිල්ලා ඉතුරු වෙන්නේ එහෙ. අපිට පුළුවන් නම් සූර්යාලෝකේ හරහා මේ වගාවන්ට අවශ්‍ය ඒවා ගන්න. මට කියන්න බෑ මෙන්න මේක තමයි ගන්න කියලා. ආතසී ක්ලාක් කිව්වේ නෑනේ මෙන්න මෙහෙම මෙහෙම කරොත් මේ රූපහානි හදන්න පුළුවන් කියලා. එයා කිව්වේ මෙහෙම කරොත් මෙහෙම කරොත් මෙහෙම කරොත් පුළුවන් රූපහානි විෂුවල් එකක් ගන්න පුළුවන්. අපි සූර්යාලෝකයෙන් කොහොමද දැන් අපි පුංචි කාලේ කරනවා එහෙම. අර මොකද්ද මේ වතුර එකක් තියලා මෙහෙම අල්ලලා ගින්දර ගන්නෙ. ඇයි අපි මේක ඩෙවලොප් කරලා තව එක හදන්න බැරි? මට තේරෙන්නේ නෑ මේක කොහොමද කරන්න කියන කාරණා. අපිට හැබැයි එහෙම එන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා අපිට තියෙනුන වැඩපිළිවෙලක්. ඊළඟ එක අපි මේ මේ වාහනවල වාහන දුම් පිට වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වාහනවල දුම් පිට වෙන ප්‍රමාණය වැඩි නම් අපි හදන්න ඕනේ ලංකාවේ හරි කොහේ හරි කමක් නැහැ. හදලා අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ සූර්යාලෝකයෙන් දුවන වාහන හදන්න ඕනේ. එහෙම 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 හදාගෙන ගියොත් එහෙම ලංකාවට පුළුවන් ඉස්සරහ දවසක සූර්ය දරුවෝ කියන කාරණේට එන්න පුළුවන්. ගමේ තියෙන ලස්සන කතාවක්. මේක ඔය අපේ රියල එහෙම කාලේ කියනවා. ලොකු ලයිට් එකකින් ප්‍රයෝජන ගන්න කියලා. ඒකින්ද මට කියන්න තියෙන්නේ ලොකු ලයිට් එකකින් ප්‍රයෝජන ගන්න. හොඳයි. ඔබතුමා ලොකු ලයිට් එකකින් ප්‍රයෝජන ගන්න කියද්දී ඉර පායපුවාම සාමාන්‍යයෙන් මුළු විශ්වයම නැත්තම් මුළු මේ මේ සෞරග්‍රහ මණ්ඩලයේම ඒකාලෝක වෙනවා විටින් විට එකවරම නොවුනත්. ඒ වගේම පෘථුවිය කියන මේ ජීවීන්ගෙන් ගහන ග්‍රහලෝකේ ගත්තාම ඒ හැමතෙම සමලෙස සතුන ලැබෙනවා. කාලින් කාලයට එක වෙනස් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඉර අපේ ලංකාව ගත්තොත් එහෙම උදාහරණයක් ඇරෙන්න අනුරාධපුරයේ එක ඉරකුයි මේ මේ හම්බන්තොට එක ඉරකුයි පායන්නේ නැහැ. ඉර යට ඉන්න හැමෝටම සමශීතෝෂ්ණ ගුණය දෙනවා. අර ඍතුභේදය නැති තාක්කල් ඒක තියෙන්නේ අර පොළොවේ පිහිටීම නිසානේ. ඉතින් උදෑදෙවමල් මහත්මයා ඔබතුමා කොහොමද කියන්නේ මේ සැමට සමලෙස සලකන සමහර විටක ඒ ඒ පිහිටීමට අනුකූල වෙනස්කම් හැරුණුකොට ඉරෙන් ලැබෙන සේවාව ප්‍රයෝජනය සැමට එකලෙස ලබා දෙන මේ ඉර වගේ හරිම සානුකම්පිත නැත්නම් හරි පරිත්‍යාගශීලී ග්‍රහ වස්තුවක් නැත්නම් ස්වභාව ධර්මයේ අගනා දායාදයක් අපි කොහොමද මිනිසා කියන ඔබතුමා කලින් කියපු මනසින් උසස් යයි සම්මත මහා ප්‍රඥාවෙන් නැනනුවණින් ලොව වෙනස් කරන්න තත් දරන අපිට කොහොමද ගන්න තියෙන ප්‍රයෝජනය? අපි ඉරගෙන අලුතෙන් හිතන්න ගන්න ඕනේ. අපි සඳගෙන ගොඩාක් කවි ලියනවා. ඉරගෙන ලියන්නේ බොහොම නිකන් සටන්කාමී කවි විතරයි. ඉර තරම් අපිට කවුරුත් සේවය දෙන්නේ නැහැ. හඳගෙන ඔච්චර සෞම්‍යව හිතන්නේ ඉරගෙන සරපරුෂය කියන ලොකු මහත්තයා ඉන්න හින්දා. අද මේ කතාව අහගෙන ඉන්න ගොඩක් අයට මෙන්න මෙහෙම හිතුනොත් මට නම් අපිට නම් කරන්න දෙයක් නැහැ. ඔය කියන ඒවා කරන්න බෑ. දැන් පරක්කු ඇඩි කිව්වොත් මට කරන්න දෙයක් නැහැ. මොකද මේ 365 දවසෙම ඉරපායන මේ රට පිරීලා තින්නේ බොහොම අඩුවෙන් ඉරපායන රටවල් අර ප්ලාස්ටික් සහ විකෘති නිෂ්පාදන වලින් හින්දා. හැබැයි ඒවට යට වෙච්චින්ද ඒවට අහු වෙච්චින්ද ඒව රසපස්සේ දුවන හින්දා ඔය කියනව දැන් ආයි කරන්න බැහැ කියලා කියනෝ නම් ඒ අයකට මම එක ඉල්ලීමක් කරනවා. කරුණා කරලා කැව් කොකිස් කන්න එපා. මේ රටේ හදන කෑම බීම කන්න එපා. හේතුව හිතන්නකෝ අවුරුද්දට සිංහල අලුත් අවුරුද්දට අපි කෑම බීම කැව් කොකිස් කාලා තලප කාලා සෝරි මේ
තලි තලප කාලා සියලු පැනරස කාලිවරලා හැබැයි අපිට එදවසට ඩයබටික් කොරස්ට්‍රෝල් තිබ්බේ නැහැ. මොකද ඊළඟගෙන වැස්සත් එක්ක අපි බහිනෝ කුඹුරට. අපේ සියලු මේදය සියලු සීනි දහනය වෙනවා. නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ සේවා ආර්ථික අපි ඉන්නේ ඉරත් එක්ක බැඳිච්ච කුසිකර්මාන්තේ නෙමෙයි අපි ඉන්නේ. හැබැයි අපේ සිරිත් විරිත් සහ අපි බලාපොරොත්තු ඔක්කොම මනුස්සකම් ඔක්කොම වැඩි හිටියන්න ගරු කිරීම ඒ සියල්ල තියෙන්නේ කුසිකර්මාන්තේ. ඒ කියන්නේ ඉරත් එක්ක පටන් ගත්තු ආදරණීය සංස්කෘතිය තියාගෙන සරලෝකේ නම් බොරු පොර ටෝක් දීගෙන ඉන්නේ නැතුව කරුණා කරලා ඒ ආදරණීය සංස්කෘතිය භාවිතයට ගන්නම වෙනවා. එහෙම නැති වුණොත් අවුරුද්දර නිවාඩු දින සිංහල අලුත් අවුරුද්දර දවස් 5යි ගමේ ගියා පැනරස ජාති ඔක්කොම කෑවා බුලත් දීලා වැන්දා ගෙදරාව ගැඩියක් දෙන්න මම ඔය කැලත් එක චූටි කොරසක් ඉක්උදු කරනවා මට තපර දෙන්න. දැන් ඔය ඇත්තටම සූර්යා අපි සම්බන්ධ කරන්න දෙමළ හින්දු අවුරුත් අවුරුද්දත් එක්කනේ මේකට කියන්නේ අර ආකල්ප වලට වඩා ඒ කියන්නේ ඇටිටියුඩ් වලට වඩා ග්‍රැටිටියුඩ් කියන එක වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ අපි කොහොමද ඒකට කියන්නේ කෘතගුණවේදී බව. කෘතගුණවේදී බව දක්වන එක ක්‍රමයක් තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඒක. ඒ ආකල්ප වලට වඩා වටිනවා ඔය කියන කෘතගුණවේදී බව. ඒක ගැන අපි ආයෙත් කතා කරන්න ඕන. සූර්යාට දක්වන කෘතගුණවේදී බව මීට වඩා වැඩි කරන්න ඕන. ඒක පරක්කු කරන්න එපා කියලා කියන්නේ. කෘතගුණවේදී භාවයේ සතියක් හදාගන්න කියලා කියනවා. කෘතගුණවේදී භාවයේ මාසයක් හදාගන්න කියලා කියනවා. අර දවස් 5 වගේ. එහෙම හැදුවොත් ගැටලුවක් නැහැ. ඔය එක්කම එනවනේ අලුත් අවුරුද්දත් එක්ක එනවනේ මේ ඔය කෙලිසෙල්ලා. ඒක ගැන චුට්ටක් කියන්න ඕන. අපි දන්නවා බටහිර මිනිස්සු ඇවිල්ලා බටහිර සුද්දු ටික ඇවිල්ලා ලංකාවේ අංගම්පොර සටන් කලාව තහනම් කළා. ඇත්තටම අංගම්පොර සටන් කලාව තහනම් කළේ සුද්දොන්ට ගැහුවාම සති ගණන් මාස ගණන් ඒ මිනිසුන් හිතාගන්න බෑ මේ පිස්සු වගේ. ඒ හින්දා පිස්සන් කොටුව හැදෙන්නේ. අංගොඩ කිව්වම hina යනවනම් ඒක විහිළුවක්. ඒ මේ මේ මිනිහට ඇත්තට ගහන්න ඕන. අංගොඩ කියන්නේ අපිට වඩා ඊට වඩා ශ්‍රේෂ්ඨ තැන. එතකොට මේ අංගම්පොර සටන් කලාව තහනම් කරනවා. තහනම් කරාට පස්සේ මොකද කරන්නේ? අපි උපායශීලීව අංගම්පොර සටන් කලාව පාවිච්චි කර අවුරුද්දට. කොහොමද පාවිච්චි කරන්නේ? කණාමුට්ටි බිඳිනවා කියලා කියන්නේ මොකක්ද? අංගම්පොර සටන් කලාව එක ක්‍රමයක්. ඒ මිනිසු ඇත් දෙක වහලා හරියට එල්ලේට ගහනවා. ඒ අංගම්පොර සටන් කලාව උගන්වනවා. මොකද්ද? කඹාදිනවා නෙමෙයි. මොකද්ද? කොට්ටපුර ගහන එක. අංගම්පොර සටන් කලාව උගන්වනවා කොට්ටපුර ගහන එක. ඉතින් අපි උපායශීලීව අවුරුදු කාලේ ඒවත් පාවිච්චි කරා. ඔය අංගම්පොර සටන් කලාව හංගන්න ඕන හින්දා තමයි උඩරට නැටුම් වල තියෙන දැන් නැහැ. ඒ තනිකර අංගම්පොර සටන් කලාව. ඒ බල්ටියක ඒ අතපය හරවන එක අවස්ථාවක සුද්දන්න පහර දෙනව පෙරහැරක් ඇවිල්ලා. ඒ පෙරහැර තනිකරින් අංගම්පොර සටන් කරු. හැබැයි නැට්ටු විදිහට එන්නේ. ඒ පෙරහැරවල් අස්සේ අංගම්පොර නීතියෙන් තහනම් කරන් පස්සේ සුද්දා කංසාස අංගම්පොර දෙකම තහනම් කරන්නේ අපිට ආදරෙට නෙමෙයි. එතකොට ඒවා තහනම් කරන් පස්සේ හැබැයි පවත්වාගෙන යන්න ඕනේ දැන් නැටුම් කලාව ඇතුළට දානවා අංගම්පොර. හොඳයි. එතකොට මේ කියන කාරණා ඇතුලේ අපි ඉරත් එක්ක බද්ධ නොවුනොත් අපේ දරුවෝ ලෙඩ වෙනවා. අපේ ඉරත් එක්ක අපේ අධ්‍යාපනය නොගෙනෙච්චොත් අපේ දරුවෝ ලෙඩ වෙනවා. අපි ඉරත් එක්ක අපේ ජීවන ගමන් මාර්ගය ඩේලි රූටින් එක දෛනික වැඩසටහන නොගෙනෙච්චොත් අපි ලෙඩ වෙනවා. අපේ කෑම ටික අපේ ඇඳුම් ටික අපේ නිවාස සංස්කෘතිය ඇතුළු මේ සියල්ලම ඉරට අදාළව ගෙනියන්න පුළුවන් අධ්‍යාත්මික ක්‍රමයක් කරුණා කළ සකස් වෙන්න ඕනේ. උදාහරණයක් දැන් ටයිම් මැනේජ්මන්ට් කියලා පට්ටපල් බොරුවක් තියෙනවනේ. ටයිම් මැනේජ් කරන්න බෑ. වර්ක් තමයි මැනේජ් කරන්න පුළුවන්. බෑ අතර මැනේජ් කරන්න බෑ. මම දන්නේ කොහෙන් එනවද මේ මා ටයිම් මැනේජ්මන්ට් පුළුවන් නම් කාට හරි කියනගෙන ටයිම් මැනේජ්මන්ට් කරන්න හැටි. ඔය මැනේජ්මන්ට් ෆැකල්ටිස් වල මොන කෙහෙල්මල් උගන්වනවද කියලා මට තේරෙන්නේ නෑ. වර්ක් මැනේජ්මන්ට් කරන්න ඕනේ. අපිට ටයිම් ටේබල් දුන්න බටහිරින් අධ්‍යාපනය ගෙනල්ලා අපිට තිබ්බේ වර්ක් ටේබල්. වැඩ සටහන් අපිට තිබ්බේ. කාල සටහන් අපිට තිබ්බේ නෑ. උදාහරණයක් ඇර හයිවේ එකේ යනකොට වහිනකොට දානෝ බෑඩ් වෙදර් කියලා. වහිනවා කියන්නේ බෑඩ් වෙදර් එකක් නෙමෙයි අපිට. හැබැයි අරක අමුවෙන්ම හයිවේ තියෙන රටවලින් ගෙනල්ලා මෙහේ දැන් ඔන්න පටන් ගන්න බෑඩ් වෙදර්. මේක කොහොමද වහින එක බෑඩ් වෙදර් වෙන්නේ කෘෂිකාර්මික රටකට? හැබැයි මේ තරම් අපි පිස්සු වෙලා හැබැයි මේ බෑඩ් වෙද කියලා ගෙනල්ලා මේ සැලසුම් කරලා මේ අරම කරමු මෙහෙම කරමු කියලා තීන්දුව තීරණ ගන්න හැම තැනක ඉන්නේ. ඉස්කෝලේ නොගියයි නෙමෙයි, විශ්වවිද්‍යාල නොගියයි නෙමෙයි, වෙල්ලිපනැල්ල දුවපු අර තලප කාපු කොරලිත් එක්ක
මේ ගම පට්ට ගහපු කට්ටිය හැබැයි ඉර හරියට පායන්නේ නැති බටහිරින් ආපු අධ්‍යාපන කොළවලට යට වෙලා කඩදාසි මිනිස්සු බවට පත් වෙලා මේ කඩදාසි මිනිහට තීන්දුවක් තීරණයක් ගන්න බෑ හිතන්න පතන්න බෑ ඒ අර කියපු පර්සෙප්ෂන් එක ඒ තමන්ගේ මහා පරාසය පුළුල්ව හිතන්න සංකල්පීය මිනිහෙක් බිහි වෙන්නේ නැහැ ඒ නිසා කරුණා කරලා මේ රටේ විෂයක් එන්න ඕන දැන් මේ කොහොමද අපි වගේ කිව්වට ඉතින් ගණන් ගන්න නැතුව ඇති අපේ මේක ඕනම ඉහළ අධ්‍යාපන විශේෂඥයෙක්ගේ කතා කරන අපි සූදානම් කරුණා කරලා විෂයක් ගේන්න සැමට පොදු විෂයක් ඉර විද්‍යාව හරි මොකක් හරි ඉර මූලික කරගත්තු දෙයක් ෆුඩ් කල්චර් ඩ්‍රෙස් කල්චර් ආකිටෙක්චරින් කල්චර් මේ සියලුම සංස්කෘතීන් ඉරහා බැඳිච්ච මහා පුළුල් විෂයක් ගේන්න අපි පර්සනල් මැනේජ්මන්ට් කියලා ගේන්නේ පුළුල් විෂයක් ගේන්න ඒ විෂය ඇති අපේ රටට පිටරටවල මිනිසුන්ට විකුණලා හොඳට හම්බ කරන්න ඉරගෙන විෂයක් ගේන්න ජීවිතේ සියල් ඉරත් එක්ක බද්ධ වෙච්ච බව ප්‍රායෝගිකව දරුවන්ට උගන්වන්න ශිෂ්‍යත්වයේදී ඉර සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න දරුවන්ට ඉරගෙන ඉගෙන ගන්න අම්මා අප්පච්චිල ඉඩ දෙන්න දරුවොත් එක්ක ඉර යට ඉන්න ඉරට ගරු කරන්න ඇත්තටම ඉර තමයි මේ සියල්ල දෙවියෝ ඉරට දෙවියෝ කිව්වට කමන්නේ ඒක අවිද්‍යාත්මකනේ මේ ඉතාම විද්‍යාත්මකව අපි කියන වචනයක් ඇල්බර්ට් අයින්ස්ටයින්ට හර්ම කියන්න පුළුවන් නම් උදයදේවාමුල්ලට මෙහෙම කියන්න වෙයිද ඒ නිසා මම විශ්වාස කරනවා මේ අම්මලා අප්පච්චිලා ඉරගෙන ඉගෙනගෙන මේ ඉරපායන අපේ රටේ ඉරත් එක්ක වැඩ කටයුතු කරන පරම්පරාව බිහි කරන්න හිතාවිවත් කියලා හැබැයි ඒකම මම කියනවා දැන් පරක්කුයි කියලා ඔබ ගොඩක් අය හිතනවා නම් හැබැයි තාම පරක්කු නෑ හොඳයි ඒ ප්‍රමාදය එසේ යයි සිතනවා නම් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනවා නමුත් අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඔබ අර බුදු පියාණන් වහන්සේ කියනවා වගේ ප්‍රමාද වුණු කෙනා අප්‍රමාදවමත මිය ගියත් ජීවත් වුණත් මිය ගිය කෙනෙක් හා සමානයි අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමීයන්ති යේපමත්තා යථාමතා කියලා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න ප්‍රමාද නොවන්න අප්‍රමාද වූ නොමියෙත් ප්‍රමාද වූ ජීවත් වන්නාහු නමුදු මලවුන් වැනියහ කියලා. ඒ නිසා මේ දෙපළ කියපු කාරණා අපි තරයේ සිත් තබා ගනිමු. අපි ගීතයක් අහනවා අවසාන සමාප්තිය සටහන් කරන්න කලින්. ඉර පායා කියලා නැත්තම් ටෙලිනාට්‍යයක් තිරගත වුණා නැත්තම් ටෙලිවිෂනෙන් අපි දුටුවා රූපවාහිනියෙන් මීට දශක දෙක තුනකට කලින්. එහි අන්තර්ගත තේමා ගීතය සමිතා එරන්දති මුදුන්කොටුව සංගීත විශාරදවරිය ගායනා කරන ගීතය තමයි අපි දැන් අහන්න සූදානම් වෙන්නේ. ඉර පායා
කොලන්සේ දසස දිවෙන මහා නිල් සුවඳන්සේ බැබෙන ගතට සුවදින ඔසුවක්සේ ඉර පායා ඇත අඳුර මියනසේ ඉර පායා ඉර පායා කළුවර හදකට අප පස සඳකට ඉර පායා ඉර පායා අලුත් දවසකට නව මන් පෙතකට ඉර පායා ඉර පායා හොඳයි ඒ ගීතය ඒ ආකාරයට රසවින්දට පස්සේ අපි සූදානම් වෙනවා වැඩසටහනේ සමාප්තිය සටහන් කරන්න කාලත්‍රේ කතාබහ තුලින් චරණ නාලිකාවෙන් ඔබ අප මුණ ගැසුණු දෙහෝරාවක කාලය අපටත් නොකියා ඉගිලී ගිහිල්ලා කාලය අපට එතුමා කිව්වා වගේ කළමනාකරණය කරන්න බෑ අපි අපේ වැඩ කළමනාකරණය කරගන්න ඕනේ නිසා වැඩසටහන නිමා කරන්න ඕනේ ඒ නිසා මේ ගලා යන කාලයෙන් අපි ප්‍රයෝජන ගත්තයි කියලා හිතෙනවා මොකද හේතුව අපි අර්ථවත් වූ දෙයක් පිළිබඳව කතා කරා ජීවිතේ මෙතෙක්කල් නොහිතපු දෙයක් ගැන කතා කරා ඉර කියන්නේ හැමදාමත් පායලා බැසගිය අපි හැමෝටම ශක්තිය දුන්නු ප්‍රභවය වුණාට අපි ඉරගෙන හිතුවේ නැහැ මෙච්චර කල් අද ඉඳලා ඉරගෙන හිතන්න ඔබට ආරාධනා කරනවා ඉරගෙන හිතන්න ඔබව පොළඹව ආපු අද දවසේ අපේ සාකච්ඡා මණ්ඩපේ විද්වතුන් දෙපළ ලෙස සාකච්ඡාවට එකතු වුණු ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙකු ඒ වගේම නායකත්ව පුහුණු උපදේශකවරයෙකු වන උදයා දේවමුල්ල මහත්මයාටත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස තමගේ දැනුම බෙදා හදා දෙන ෆ්‍රෙඩි මානවඩු මැතිතුමන්ටත් අපි අපේ ප්‍රණාමය පුද කරනවා ඔබ දෙපළගේ කටයුතු සර්වප්‍රකාරම සාර්ථක වේවා තව දුරටත් සමාජයක් ඥානනය කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ඒ වගේම ෂේන් බටගොඩ යසංග ශ්‍රී ලක්මාල් මල්ෂාන් රාජපක්ෂ සමග රශ්මික චනිත් කියන අපේ ආදරණීය සහෘදයන් හතර දෙනාද වාද්‍ය වෘන්දයෙන් අපට අගනා සහයෝගයක් ලබා දුන්නා මේ වැඩසටහන ප්‍රබෝධවත් ඉදිරියට ගෙන යන්නට ඒ පිරිසටත් ප්‍රණාමය පුද කරමින් ඔබ නොදකින නමුත් අප දකින අපව ඔබට පෙන්වන්නට වෙරවීරිය දරන මේ කැමරා කණ්ඩායම ආලෝක කරන කණ්ඩායම සහ පසුතල නිර්මාණ කණ්ඩායම ඇතුළු ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය කරපු හැම ශිල්පියමත් ආදරෙන් සෙනෙහසිතින් සිහිපත් කරගෙන අපි අද දවසේ සමුගිනයන්ට සූදානම් ජාතිය මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලි ලැබපු රමොන් මැක්සේසේ සම්මානෙන් සහ පද්මශ්‍රී සම්මානෙන් පුදලද එකම ශ්‍රී ලාංකීය ගායන වේදියා පසුගියදා මෑතකදී අප අතරින් විය වුණු පණ්ඩිත් ආචාර්ය WD අමරදේවයන් ගායනා කරන ලෝකයේ සමබරතාවය පිළිබඳව මේ සපදුකෙහි උඩ යට යන ආකාරය පිළිබඳව එහි සමබරතාවය පිළිබඳව ශ්‍රී චන්ද්‍රරත්න මානුසිංහයන් ලියූ ගීතයක් ඔබ හමුවේ ගයන්නට යසංගට ආරාධනා කරමින් ඒ ගීතය අසමින් අපි ඔබෙන් සමු ගන්නවා ඔබ හැමතෙම සුභ අනාගතයක් ඉරහඳ පායන ලෝකයේ මේ ජීවන කතරේ සැප දුක සමබර වුණු ලෝක ඔබට නිරතුරු සැප ළඟා කරගන්නට හැකි වේවා දුක ජය ගන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබ හැමතෙම සුභ අනාගතයක් හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ සැප දුක සමබර වේ Oh, cool.
උකුලේ ළමදේ සමබර උසූලන උකුලේ ළමදේ සමබර උසූලන ගෙමිලිය යන ගමනේ මුදු බඳ නෙල වෙනසේ කඳු වැටි ගංගා සාගර එකසේ කඳු වැටි ගංගා සාගර එකසේ පොළොවට සමබර වේ මේ ජීවන කතරේ ජීවන කතරේ සැප දුක් සමබර වේ වැඩිවන ආශා මැඩලෙන වේගේ වැඩිවන ආශා මැඩලෙන වේගේ ජීවන මග කැළඹේ ඒකම රස මුසුවේ මහවන වතුලේ වනවිල් මතුවේ මහවන වතුලේ වනවිල් මතුවේ බියුම් පිපි නැටවේ මේ ජීවන කතරේ ජීවන කතරේ සැප දුක සමබර වේ ඉර හඳ පායන ලෝකේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ ජීවන කතරේ සැප දුක සමබර වේ